අපේ මෙහුම් පන්තිය YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කාලෙක ඉඳන් සිසුන් මගෙන් ඉල්ලපු දෙයක් තමයි butterfly sleeve එක. එහෙමත් නැත්නම් සම්මන රත නිර්මාණය කරන හැටි කියලා දෙන්නේ කියලා. ඉතින් ගවුමකට, blouse එකකට, ඒ වගේම saree jacket එකකට උනත් මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය මේ සම්මන රත තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අතන ඇඳුමකට නිර්මාණය කරද්දී අපි දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ අත වඩා ලස්සන කඩා හැලන රෙද්දකින් නිර්මාණය කරොත් අනිත් කාරණය තමයි මේ අත නිර්මාණය කරද්දී ඔයාලා ගොඩක් කොටට ගන්න එපා සාමාන්‍යයෙන් ඔයාලගේ වැලමිටට වඩා පොඩ්ඩක් අඩුවෙන් හෝ වැලමිට ගානට ගන්න ගොඩක් අත කොට අතක් ලෙස මේක නිර්මාණය කර අලංකාර බවින් අඩු වෙනවා මේ අත නිර්මාණය සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගැන කතා කරද්දී එක අතක් නිර්මාණය සඳහා ඔයාලට අවශ්‍ය අත දිගමින් දෙගුණයක් දිග ලෙසත් ඔයාලගේ අත දිගමින් දෙගුණයක් පළල ලෙසත් අරගෙන සමචතුරස්‍රාකාර කොටසක් අවශ්‍ය වෙනවා එක අතකට. එහෙනම් අත් දෙකම සඳහා ඔයාලගේ එක අතක දිගමින් දෙගුණයක සමචතුරස්‍රාකාර කොටස් දෙකක් අපි කපා ගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි මේ අත අපේ ඇඳුමකට නිර්මාණය කරන්න කලින් ඔයාලට දැන් පේනව ඇති මම මේ කොලයකින් ඉදිරිපස පළුව සහ පිටිපස පළුව සම්බන්ධ කරගෙන මහගත්තු බ්ලොක් එකක් තියෙනවා. ඉතින් අපි ඕනම වෙලාවක මේ අත අල්ලද්දී අපේ ඇඳුම ඉදිරිපස සහ පිටිපස පළු දෙක උරහිසින් ජොයින් කරලා ඒ වගේම අංශ මහල සම්පූර්ණයෙන්ම රවුමක් ආකාරයට තියා ගන්නවා. ඊළඟට අපි කරන්නේ මේ සම්පූර්ණ කිහිලි කටවටමින්ම මැන ගන්නවා. ඊළඟට ඒන උත්තරය අපි 6න් බෙදනවා. ඒන සම්පූර්ණ අපේ කිහිලි කට මසා නිම කළ පසු ඇඳුමේ කිහිලි කටමින්ම අපි 6න් බෙදනවා. 6න් බෙදපු අගය තමයි අපිට අද මේ අත නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ. මම මුලටම අර ඔයාලට කිව්ව විදිහට මට අවශ්‍ය අත දිගමින් දෙගුණයක දිගත් පළලත් අරගෙන එක අතක් නිර්මාණය කරලා පෙන්වන්න හදන්නේ. පළවෙනි පියවර තමයි මේ රෙදි කොටස මම උසින් දෙකට නවා පළලින් දෙකට නවනවා. එතකොට මුදුනේ නැම්මේ ඉඳලා මම මෙන්න මේ ආකාරයට ටේප් එක තියලා දැන් ඔයාලගේ ටේප් එකේ පොඩි තහඩු කෑල්ලක් තිනවා. එතනින් පෑනක් හෝ පැන්සලක් දාලා මේ විදිහට ඔයාගේ අත දිග. දැන් මෙතනදී අත දිග කියලා කිව්වහම ඔයාලගේ අතේ වාටිය මහන්න අඟල් භාගයක මැහුම් වාසි තිබුණහම හොඳටම ප්‍රමාණවත්. අපි මේ විදිහට අත දිගට අඟල් භාගයක් එකතු කළ අගය මෙන්න මේ විදිහට ටේප් එකකින් ලකුණු කර කර එනවා. දැන් මං අඟල් 10ක් අත දිග ගත්තා. මේ විදිහට ටේප් එකකින් වක්‍රයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේක කැපුවාම ඔයාලට පේනව ඇති රවුමක් ඇවිල්ලා තියෙනවා. මේ රවුමේ අපි හරි මැද ලකුණු කරගෙන මේ විදිහට එක පැත්තක රේඛාවක් ඇඳ ගන්නවා. ඒ මුදුන ලක්ෂයේ සිට අපි අඟල 5ට ලකුණු කරනවා. ඒක නියතයි. ඊළඟට ඒ අඟලේ සිට අර ඔයා කිහිලි කටමින්ම සම්පූර්ණ කිහිලි කටමින්ම 6ට බෙදලා ආපු උත්තරේ. දැන් මම ගත්ත කිහිලි කටමින්ම මගේ ආව අඟල් 15ක්. ඒක මම 6ට බෙදුවාම 2හමාරක් ආවා. මම මේ බලන්න අර අඟලේ ලක්ෂයේ සිට 2හමාරක් ලකුණු කරා. නැවතත් 2හමාරක් ලකුණු කරා. ඊට පස්සේ අර මැදි වෙච්ච ලක්ෂය තිනවනේ. ඒ මැදි වෙච්ච ලක්ෂයට නැවතත් ටේප් එකේ බිඳුව තියලා මෙන්න මේ විදිහට 2හමාර දුරින්. එහෙමත් නැත්නම් පුතේ ඔයාලගේ කිහිලි කට මිම්ම බෙදීම 6 ඔන්න ඔය විදිහට වටේම ලකුණු කරගෙන රවුමක් ඇඳගන්න. දැන් මේ රවුම අපි මැනලා බැලුවාම හරියටම අපි නිර්මාණය කරොත් අපේ කිහිලි කටමින්ම සම්පූර්ණ කිහිලි කටමින්ම එනවා. ඉතින් දැන් මේ රෙදි කොටස නැවතත් අපිට නවල කපා ගන්න තියෙන්නේ. නමුත් බොහෝ වෙලාවට මේ රෙද්ද ටිකක් ඇදෙන සුළු නිසා මේ කිහිලි කට කපද්දී ආධුනික දරුවෙක් නම් කිහිලි කට ලොකු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේක කපද්දී අඟල් කාලක් ඇතුළතින් කපා ගන්න. ඒ විදිහට කැපුවාම පුතේ ඔයාලට ප්‍රශ්නයක් නැතුව අදින්නේ නැතුව එක ගානට හිමින් සැරේ පින්ස් ගහගෙන වටේට
අත අල්ලගන්න පුළුවන්. අපි හිතමු ඔයාලට වැරදිලාවත් ඔයාලා මේක අර මම කිව්ව ලක්ෂයෙන්ම කැපුවොත් අඟල් දෙකමාර ලක්ෂයෙන්ම කැපුවොත් ඔයාලා නිවැරදිව මේක නිර්මාණය කරොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ අතේ ගන්නට මෙනවා. නමුත් ආදුනික නිසා තමයි මං අඩුවෙන් කපා ගන්න කියලා කිව්වේ. එතකොට වක්‍රය අගය අඩු වෙන නිසා. හැබැයි ඔයාලගේ වැරදිලාවත් මේ අත් කට වටේ. එහෙම නැත්නම් කිහිලි කට වට ලොකු වුණොත් පුතේ ඔයාලට පුළුවන් උරහිස මුදුනට රැලි චුට්ටක් තියන්න. ඔයාලට ඒ විදිහට මේක නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔයාගේ මේ ඇඳගත්තු වක්‍රය තව ටිකක් අඟල් භාගයක් විතර අඟලක් අඟල් භාගයක් විතර වැඩි කරලා ගත්තොත් ඔයාට මේ අත රැලි කරලා අල්ලගන්න පුළුවන්. ඉතින් ඒකත් වෙනම විලාසිතාවක් වෙනවා. හරි. දැන් අපි මේ විදිහට කපා ගත්තට පස්සේ හොඳට බලා ගන්න මේ අඩු පැත්ත තමයි ඔයාගේ කිහිලි කට යටට ඉන්න ඕනේ. අනිත් පැත්ත අපේ උරහිස මුදුනටයි එන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මේ ඇඳුමේ හොඳ පිටින් අපේ අත තියලා වටේම පින්ස් ගහගෙන ඇදෙන්නේ නැති වෙන්න මහන්න ඕනේ. මතක තියාගන්න මේක ඇදෙන්නේ නැති වෙන්න මහන්න. ඒ වගේම තමයි ඔයාලා මේ අතේ අපි කඩා හැල රෙද්දක්නේ පාවිච්චි කරේ. එතකොට ඔයාලට පුළුවන් මේකේ වාටියට පුතේ පයිපින් එකක් අල්ලගන්න. එහෙමත් නැත්නම් හීනි වාටියක් මහගන්න. අඟල් කාලක් නවල කාලක් නවල මහගන්න. ඉතින් ඔන්න ඔයාලට දැන් පේනවා ඇති අපේ ඇඳුමකට මේ අත ඇල්ලුවට පස්සේ තියෙන විදිහ. ඉතින් හරිම ලස්සනයි මේ දවස්වල විශේෂයෙන්ම සාරි ජැකට් වලට ගවුම් වලට ඉතාම ජනප්‍රිය විලාසිතාව. ඉතින් ඔයාලට මේ පාඩමින් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. අපේ මැහුම් පන්තිය YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් මැහුම් කිතුම් ඉගෙන ගන්න ඉන්න ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.